සෑම අවුරුද්දක් පාසාම විවිධ නාලිකා තුලින් පවත්වන ලබන අවුරුදු කුමරිය තරඟ හරහා කිරුළ හිමි කරගත් කුමරියන්ගෙන් තොරතුරු කිහිපයක් තමයි අපි අද ඔයාලට ගෙනාවේ. කිරුළ හිමි කර ගැනීම සමගම මේ අයට රංගනයට දායක වීමට අවස්ථාව හිමි වෙනවා. මේ සියලු දෙනාම ඉතාම දක්ෂ රංගන ශිල්පිනියන් බවට පත් වෙලා තියෙනවා. ගීත්මා බණ්ඩාර ගීත්මා 2018 හිත් අවුරුදු කුමරිය තරඟය හරහා තමයි ඇය දෙවන ස්ථානය දිනාගෙන රංගනයට දායක වන්නේ. ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතය හැඩවෙන්නේ ඇය නිසා තමයි. ඇය අහස් මාලිගා රෑනගල වලව වැනි තෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. සඳිනි ප්‍රනාන්දු සඳිනි 2017 වර්ෂයේ රූපවාහිනියේ පැවැත් වූ අවුරුදු කුමරිය තරඟයෙන් පසුව තමයි ඇය රංගනයට දායක වෙන්නේ. මේ වන විට ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය අක්ලිපියාප කයන් සීන්වෙන් ටෙලිනාට්‍ය හරහා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මාෂි සිරිවර්ධන මාෂි ඉතාමත් ජනප්‍රිය තරුවක් ලෙස කලාලොවට එන්නේ 2017 වර්ෂයේ NSBM අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම සමගයි. ඇය මේ වන විට අපේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෙක් වන සුබුදු චතුරංග සමග විවාහ වෙලා ඉතාම සතුටින් තමයි මාෂි කාලය ගෙවන්නේ. දමිත්‍රි සුබසිංහ දමිත්‍රි රංගනයට දායක වන්නේ 2019 වර්ෂයේ දෙරණ නාලිකාවේ පැවැත් වූ අවුරුදු කුමරිය තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමගයි. ඇය රංගනයට වගේම නර්තනයට ඉතාම දක්ෂ කලාකරුවා. රොෂෙල් රොජර්ස් රොෂෙල් රංගනයට එකතු වන්නේ 2019 වර්ෂයේ රූපවාහිනියේ පැවැත්වුණු අවුරුදු කුමරිය තරඟයේ කිරුළ දිනා ගැනීමත් සමගයි. ඇය මේ දවස්වල දෙවැනි ඉනිම නිසා ගොඩක් ජනප්‍රිය තරුවක් වෙලා තියෙනවා. ශලෙන ෆෙනෑන්ඩෝ ඇය රංගනයට දායක වන්නේ 2017 වර්ෂයේ දෙරණ නාලිකාව තුළින් පැවැත්වුණු අවුරුදු කුමරිය තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමත් සමගයි. දෙරණ නාලිකාව තුළින් විකාශනය වන දෙවැනි ඉනිමේ අහිංසක චරිතයක් තමයි ශලෙන කියන්නේ. චූටි මැණිකගේ චරිතය නිසා ප්‍රේක්ෂකයෝ ඇයට ගොඩක් ආදරය කරනවා. එමාෂා සිරිවර්ධන එමාෂා කලාවට එකතු වන්නේ 2018 වර්ෂයේදී පැවැත්වුණු NSBM අවුරුදු කුමරිය වීමත් සමගයි. එමාෂා ප්‍රේක්ෂකයා අතරට එන්නේ දෙවැනි ඉනිමේ සහේලිගේ චරිතය නිසා. ඇය මේ වන විට ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තියෙනවා. පූජනීය භාග්‍ය පූජනීය රංගනයට දායක වන්නේ 2018 වර්ෂයේ හිරු අවුරුදු කුමරිය ලෙස කිරුළ පැළඳීමත් සමගයි. ඇය නවක පරපුරේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. ශලිනි තාරකා ශලිනි 2007 වර්ෂයේ සිරස අවුරුදු කුමරිය වීමත් සමග ඇය රංගනයට දායක වෙනවා. එතෙක් මෙතෙක් කාල සීමාව තුළ ඇය විවිධ නාලිකා හරහා විවිධ චරිත නිරූපණය කරමින් ඇය 2019 වර්ෂයේදී රයිගම් ටෙලිසී තුළින් දක්ෂතම හා ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමි කර ගන්නවා. ඉතින් මගේ යාළුවනි මගේ වීඩියෝ එක බැලුවනම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම රන් FM YouTube චැනල් එකට ඔයා අලුත් යාළුවෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පහල තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා.